සියලුම රජයේ විශ්‍රාමකින් මූණ දින ආර්ථික ගැටලුවට විසඳුමක් ලෙස රුපියල් 3000ක අන්තර්කාලීන දීමනාවක් ගෙවීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කළා. එහෙත් එම තීරණය වළක්වාලමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එම ගෙවීම තාවකාලිකව නතර කරන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා. එහෙත් විශ්‍රාමිකින් මූණ දින ආර්ථික ගැටලු හමුවේ තවදුරටත් ඔවුන් පීඩාවට පත්කිරීමට නොහැකි නිසා රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ඊයේ දිනේදී චක්‍රලේඛයක් මගින් අතාල තීමනාව සැප්තැම්බර් මාසයේ ගෙවීමට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා රාජ්‍ය පරිපාලන ලේකම්වරයා වෙත අවධාරණය කර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලබන නියමයන් ක්‍රියාත්මක කිරීමට රජයේ සතු දේපළ භාරව සිටින සියලු නිලධාරීන් බැඳී සිටින නිසා වහාම අදාළ දීමනාව ගෙවීම අත්හිටවන ලෙසයි. එසේම මැතිවරණ කොමිසම ලබා දෙන නියෝගයන්ට පටහැනිව කටයුතු කරමින් අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කිරීම සම්බන්ධයෙන් වහාම ලබන 12 වනදාට පෙර පැහැදිලි කිරීමක් අවශ්‍ය බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දන්වා තිබෙනවා. මේ නිසා අදාළ තීමනාව විශ්‍රාමිකින්ට ලබා දීම පිළිබඳ ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙන බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.